විවේකීය දවස්වලට එක එක පුඩින් වර්ග හදන්න මං හරි ආසයි. ඉතින් අද හදන කස්ටඩ් පුඩින් එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මේ මං පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙනවා ජෙලටින්, කස්ටඩ් පවුඩර්, ෆ්‍රෙෂ් මිල්ක්, එතකොට වියලි මිදි සහ කජු සීනි මේකට අවශ්‍ය වෙනවා. දැන් කිරි අවශ්‍ය වෙන්නේ මිලිලීටර් 450. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක් මං වෙන් කරගන්නවා. ඊට පස්සේ බෝල් එකකට කස්ටඩ් පවුඩර් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. දැන් ඒකටම ජෙලටින් මේස හැඳකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික කිරි මිලිලීටර් 450න් කොටසක් වෙන් කරගෙන, ඒ කියන්නේ මිලිලීටර් 100ක් වගේ වෙන් කරගෙන මේක හොඳට දිය කරගන්නවා. ඉතින් මේකේ කැටි ටික ඔක්කොම කැටි ගැසෙන්නේ නැති විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් විවේකීය දවස්වලට අතුරුපස හදන්න ආසයි වගේම ඒව ගෙදර අය රස විඳින කොටත් මට දැනෙන ලොකු සතුටක්. දැන් කිරි මිලිලීටර් 450න් ඉතුරු කොටස එකතු කරගෙන බෝල් එකකට ඒකට සීනි මේස හැඳි 4ක් මං එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්නවා. එහෙම මිශ්‍ර කරගෙන ලිපේ තියාගෙන මේක පොඩ්ඩක් රත් කරගන්න ඕනේ. කිරි ටික හොඳට රත් වෙගෙන එනකොට මම සකස් කරගෙන තියෙන කස්ටර්ඩ් මිශ්‍රණය ඒකටම එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ නොනවත්වාම හැඳි ගන්න. ඉතින් අර අඩි අල්ලන්නේ නැති වෙන්න හොඳට මේක කැටි ගැහෙන්නේ නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් විනාඩි 10ක් විතර මේක උයා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මම පෙන්නන්නම් කස්ටර්ඩ් මිශ්‍රණයේ පදම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ කස්ටර්ඩ් පොඩින් එක හරිම ලේසි හදන්න. ඔයාලට පුළුවන් දානි ගෙදරකට වුණත් සූදානම් කරගන්න. ඔන්න බලන්නකො මේ වගේ කැඩි කැඩි මිශ්‍රණය වැටෙනවනම් ඒක තමයි පදම. දැන් මං ට්‍රේ එකට මං ලෑස්ති කරගත්ත ග්ලාස් බෝල් එකට මේ ටික මේ විදිහට පක් කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත කජු, ඔගලන්ට පුළුවන් තියෙනවනම් ආමන්ඩ් නැත්නම් පිස්ටාෂියෝ නට්ස් මේ වගේ ඕන දෙයක් මේක උඩින් මේ විදිහට රස ගන්වන්න යොදා ගන්න. ඉතින් මං අද පාවිච්චි කරන්නේ කජු සහ වියලි මිදි. ඉතින් මේ වගේ ප්‍රමාණවල් අඩු වැඩි කරගෙන ඔයාලට පුළුවන් මේ පුඩින් එක රසට හදාගන්න. ඊට පස්සේ මේක හොඳට කවර් කරලා ශීතකරණයේ පැය 2ක් හෝ 3ක් තියාගන්න ඕනේ. එහෙම තියලා ගත්ත කස්ටඩ් පුඩින් එක තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් බලන්නකො මේක හරිම ලස්සනයි. ඉතින් කැට විදිහට කපලා ඔයගලන්ට පුළුවන් පිළිගන්වන්න සූදානම් කරන්න. ඉතින් හරිම රසයි. මම සීනි මේස හැඳි 4යි මේකට යොදාගත්තේ. ඔයගලන්ට පුළුවන් පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට මේකේ පැණි රස ගතිය පොඩ්ඩක් වැඩි. ඉතින් අපේ ගෙදර අය කන්න කැමති මේ විදිහට නිසා මම සීනි පොඩ්ඩක් අඩුවෙන් තමයි පාවිච්චි කරේ. දැන් මේක මෙහෙම කැට කපලා ආහාරයට ගන්න සූදානම් කරනවා. එහෙනම් ඔයාලත් හදලා බලන්න මේ රසම රස කස්ටඩ් පුඩින් එක.